ස්වාමිනහන්ස සිත පිළිබඳ කතා කරන විට අපට මතක් වන භාවනාවක් තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. ඒ ගැනත් පොඩි හැඳින්වීමක් මේ මොහොතේදී කරනවා නම් ඔබ වහන්සේ ඉතාමත් උචිතයි ස්වාමිනහන්ස අද වැඩසටහන සඳහා ස්වාමිනහන්ස ඔතරවන් සරණයි ඒක තිතා වැදගත් සිත කියලා ගත්තම අපේ තියෙන සතර සතිපට්ඨානෙ නේද කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියලා එතකොට මේ චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත අනුපස්සනා කිරීම සිත අනුපස්සනා කිරීම දැන් සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානය වැඩිීමේදී අපි ප්‍රධාන වශයෙන් කරුණු කීපයකට අවධානය දෙන්න ඕනේ යම් කිසි ධර්මයක් අරගෙන ඒ ධර්මය සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි හුදු ධර්ම ස්වභාවයක් විතරයි ඒ වගේ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳින් ගැඹුරින් නුවණින් තේරුම් ගන්නට ඕනේක පළවෙනි කරුණ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි මේක සත්වයක් පුද්ගලයෙක් නෙවෙයි ආදී විදිහට බලන්නට ඕනේ ඒ වගේම ඒ සතිපට්ඨාන කියන තව ලක්ෂණයක් තමයි ඒක කොතෙක් දුරට බලන්නට ඕනේද සත්වේ පුද්ගලයේ සත්පුද්ගල සංඥාව කෙලස් දුරු වෙනකම්ම නැවත නැවත බලන්නට ඕනේ අනුපස්සනා කරන්නට ඕනේ නැවත නැවත බලන්නට ඕනේ එකපාරක් දෙපාරක් නෙවෙයි නැවත නැවත බලන්නට ඕනේ ස්වාමිනාංශ දැන් සිතේ ස්වභාවයනේ අපේ ස්වාමිනාංශ දැන් යම්කිසි අරමුණක් එක්ක දිගින් දිගට ඉන්න ගත්තාම සමහර විට සිතට අර ඒකාකාරී බවක් පීඩාවක් දැන් ඇති කියන ස්වභාවයෙන්ම සිතට උරුම ගති ලක්ෂණයක් නේ ස්වාමිනාංශ දැන් ඒ தත්ත්වය අභිභවමින් ඔය ඔබ වහන්සේ යෝජනා කරන දේ දහමට අනුව නැවත නැවත කළ යුතුයි කියන දේ තමයි ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ එහෙම නේද ස්වාමී එහෙම තමයි දැන් ඒකත් හොඳට බලා ගන්නකො දැන් අපි පොතක් කියවනකොට එකම දේ නැවත නැවත කියනකොට රුචි වෙන්නේ නැහැ එහෙමයි එකම සින්දුව නැවත නැවත අහනකොට රුචි වෙන්නේ නැහැ භවනාවේදී නම් එකම දේ නැවත නැවත කරන්න ඕන ඒ නිසා තමයි ඒකත් එක හේතුවක් භවනාවේ මිනිස්සු බහැරගෙන. හරිනේ? හැබැයි එතනදී මේ භවනා කරනකොට කෙලෙස් යටපත් වීම පටන් ගත්තම ලොකු සහනයක් එන්න පටන් ගන්නවා. එදාට ඒක රසවත් වෙනවා. එදාට නාන අරමුණුට යනකොට වඩා එකම අරමුණේ ඉන්න එක පහසු වෙනවා. ඒ නිසා ශාලිකාත් මහත්මිය කිව්වා වගේ ඒකත් ඉතින් අපි පුරුදු කරගන්නට ඕනේ. මේ සතිපට්ඨානේ වදිනකොට කියන්නේ යම් කාලයක කෙලෙස් දුර වේ නම් ඒ තාක් මේක නැවත නැවත බලන්නට ඕන. අනුපස්සනා කරන්නට ඕන. නැවත නැවත බලන්නට ඕන. ඊට පස්සේ සතිපට්ඨාන කියන වචනේ ආවම ඒ සිහියෙන් මොකද කරලා තියෙන්නේ? සිත නානා අරමුණු වලට යන්න දෙන්නේ නැතුව සිතට ප්‍රධාන වෙලා සිහිය ප්‍රධාන ධර්මයේ වෙලා ඒ අරමුණු වල පිහිටවනවා. සිත නානා අරමුණු වලට යන්න දෙන්නේ නැතුව ඊට පස්සේ ඒ තියෙන යථා ස්වභාවයේ තේරුම් අරගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලෙසට ධර්ම වල මොන මට්ටමින්ද අර නිත්‍ය සුභ සුඛ සංඥාවන් යටපත් වෙන මට්ටමකින් කරන්නට ඕනේ ඊට පස්සේ නැවත නැවත කරන්නට ඕනේ කොතෙක් කල්ද ඒ කෙලෙස්ෝ දුර වෙන තාක්කල් කරන්නට ඕනේ සාමාන්‍ය සතිපට්ඨානය කියන වචනේ ඔය අර්ථ තුන ගැඹලා තියෙනවා අර්ථ තුනක් නෙවෙයි අර්ථ හයක් ඇත්තටම මම නැවත කියන්නම් සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය ප්‍රධාන වෙලා ඒ අදහාල වැදගත් විදර්ශනා අරමුණු වල පිහිටන්නට ඕනේ වෙන අරමුණු වලට යන්න දෙන්නේ නැතුව. එතකොට මේ අරමුණේ පිහිටනකොට වෙන අනම්මනම් අරමුණු වලට යන්න දෙන්නේ නැතුව අදාළ අරමුණු වලම පිහිටනවා. චිත්තානුපස්සනාව නම් සිත්වල. කායනුපස්සනාව නම් කයේ. ධම්මානුපස්සනාව නම් ධර්මවල. වේදනානුපස්සනාව නම් වේදනාවේ. පිහිටනවා විතර නාන අරමුණු වලට යන්න දෙන්නේ නැතුව. ඊට පස්සේ ඒවායේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය, නිස්සත්ත්ව නිජීව භාවය බලන්නට ඕනේ. මොන විදිහටද සත්ව පුද්ගල සංඥාව නিত্য සුඛ සුභ ආත්ම සංඥාවන් මම මගේ කියන සංඥාවන් යටපත් වෙන පරිද්දෙන් බලන්නට ඕනේ කොතෙක් කල්ද නැවත නැවත බලන්නට ඕනේ නැවත නැවත බලන්න කොතෙක් කල් නැවත නැවත බලන්නට ඕනේද ඒ කෙලෙසයන් දුරු වෙනකම් කරුණු හයක් කියවුණා ඉතින් ওই විදිහට ඕක තමයි සතිපට්ඨාන ගැන කෙටියෙන් කියන්නට තියෙන්නේ දැන් චිත්තානුපස්සනාව අපි අහුවේ චිත්තානුපස්සනාව කියන්නේ ශාලිකා අපිට පහළ වෙන සිත් කියනවා දැන් අපි ගත්තනේ අපි ඔය සිත කියන්නේ අරමුණක් ගැන දැන ගැනීම අරමුණට ફોકસ කිරීම. නමුත් මේ සිත් වල නානා වෙනස්කම් තියෙනවානේ. සමහර සිත් ඇලෙනවා. සමහර සිත් ගැටෙනවා. සමහර සිත් සැක කරනවා. සමහර සිත් වික්ෂිප්තයි. සමහර සිත් කම්මැලි, උනන්දු නැහැ. සමහර සිත් ප්‍රභාස්වරයි. සමහර සිත් හරිම සමාධිමත්, සැපවත්, ප්‍රීතිසහගතයි. මේ ආදී ලෙසට මේ සිතේ නානත්වයක් තියෙන සිතේ නානත්වය ඇවිල්ලා තියෙන චෛසික ධර්ම නිසා ශාලික අපි ඊළඟ දවසේ ওই චෛසික ධර්ම ගැන කෙටියෙන් කතා කරන්න පටන් ගන්නවා කාලයක්. එතකොට මේ චෛසික ධර්ම නිසා තමයි මේ සිතේ නානත්වය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ චිත්තානුපස්සනාවේදී මේ චෛතසිකය වෙන් කරගන්න ඕනේ නැහැ.
චෛසිකය වෙන් කරගන්නට අවශ්‍ය නැහැ. සමහර භාවනාවල් සමහර අයට චෛසිකය වෙන් කළ දැනගැනීම වැදගත්. සමහරකට අවශ්‍ය නැහැ. චිත්තානුපස්සන වඩනකොට අපිට දැනගන්න තියෙන ලෝභ සිතක්. සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති. ලෝභයේ සහිත සිත. එතකොට ලෝභ සිතක් කියලා අරගෙන. ඇලෙන සිතක්. ඒ සිත සිතක් ලෙස දැනගන්න. ද්වේෂ සහගත සිතක් පහළ වෙන එක ද්වේෂ සහගත සිතක් ලෙස දැනගන්න. ලෝභසහගත සිත ලෝභසහගත සිතක් ලෙස දැනගෙන ඉන්නකොට ලෝභය නැති සිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් වීත රාගී සිත් කියලා. එහෙම නැත්නම් මේ ලෝභ සිතක් ලෙස බලපු සිත නැවත ආරමුණු කරන්න පුළුවන්. ඒකට තමයි වීත රාගී සිත කියලා. රාගයට ප්‍රතිපක්ෂ සිත. එහෙම නැත්නම් අපි ඔන්න අසුභ භවනා වගේ එකක් වඩලා ඒ භවනා ඉවර වෙලා අපි සිහි කරනවා. අපි වඩනකොට ඒ අසුභ භවනා වඩනකොට පහළ වෙච්ච සිත් ඒවට වීත රාගී සිත් කියලා කියනවා. ඒ නිසා අපේ సంతානේ සිත පහළ වෙනකොට ඒ සිත අරමුණු කරලා තව සිතකින් එහෙමත් නැතිනම් අපිට එදිනෙදා ජීවිතේ පහළ වෙන සිත් ටික අපි තේරුම් අරගෙන භාවනා පරියන්කේ ඉඳලා ලෝභ සහගත සිත කියන්නේ මෙහෙම එකක්, දේශ සහගත සිත කියන්නේ මෙහෙම එකක් කියලා අපිට තියෙන පැරණි අත්දැකීම් එක්ක ඒක සිහි කරලා අරගෙන ඒ වෙලාවේ පහළ වෙනකොට මෙනෙහි කරත් කමක් නැහැ. අපිට නම් පොදුවේ නිකන් පොදුවේ අපි සිත තේරුම් අරගෙන ලෝභ සිත, ද්වේෂ සිත ආදී ලෙසට මතක් කර කර තේරුම් ගත්තොත් කමක් නෑ. මේ දෙකම තේරවාද විදර්ශනාවේ තියෙනවා. සැබවින්ම වැදගත් වෙන්නේ සිත සිත ලෙස දැන ගැනීමයි. ඒක ඒ වෙලාවෙන් පහළ වෙන එක අරමුණු කරන්න කියලා එකක් නැහැ. ඒක අත්‍යවශ්‍ය කරුණක් නෙවෙයි. ස්වාමිනාසේ තේරුම් ගැනීමත් එක්කම ඒ ලෝභ සිත ප්‍රහාණය වෙන්න පටන් ගන්නවාද ස්වාමිනාසීට ප්‍රතිපක්ෂ? ඒ වෙලාවේ පහළ වුණා නම් ඒක නැති වෙන්න පටන් ගන්නවා. හොඳයි. මොකද ඇත්තටම කියනවා නම් ශාලිකා ලෝභසිත පහළ වෙනකොට ඒක ලෝභසිතක් ලෙස තේරුම් ගන්නෙම තමසිතකින්. එතකොට ලෝභසිත නැති වෙලා ගිහින්න ඇත්තටම. හැබැයි වෙන්නේ ඒක එහෙම බැලුවේ නැත්තම් නැවත නැවත අලුත් ලෝභසිත පහළ වෙනවා. ඒ අලුත් පහළ වෙන තියෙන ලෝභසිත පහළ වෙන්නේ නැතුව යනවා. අපි මෙහෙම ලෝභසිතක් ලෙස දකිනකොට. ඒකයි වෙලා තියෙන්නේ. ඇත්තම ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ හටගත්ත ධර්මයේ ප්‍රහාණය කරන්න බෑ අපිට. ඒක හටගෙන ඉබේම නිරුද්ධ වෙනවා. ප්‍රහාණය කරන්නේ අපි ඒක වැලැක්වේ නැත්තම් අලුතෙන් හට ගන්නවනේ ධර්ම. අකුසලයේ ඒවා හට ගන්න දෙන්නේ නැති එකයි ප්‍රහාණය කියලා කියන්නේ. ඒක ඉතාම වැදගත්. මම ඔක ඉදිරියේදී කතා කරනවා ප්‍රහාණය කියන මාතෘකාව. ඒක ඉතාම වැදගත් විදර්ශනා වඩනවා නම් කවුරු හරි. ඒක ඉස්සරහට පැහැදිලි වෙයි. දැන් එතකොට අපි මොනවා හරි සිතක් පහළ වෙනකොට ඒ සිතක් ලෙස හෝ නැත්තම් අපි පොදුවේ අපිට එදිනදා පහළ වෙන සිත් ටික තේරුම් අරගෙන මේ කවර සිතක් පහළ වුණත් වැදගත් ඒක සිතක් ලෙස තේරුම් ගන්න. මෙතන වැදගත් වෙන දේ තමයි පහළ වෙන සිත සිතක් පමණයි. සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, මම නෙවෙයි, ආත්මයක් නෙවෙයි කියන අදහස ඇති කරගෙන මේක හුදු අරමුණු දැනගන්නා වූ ධර්මයක්. අරමුණ ප්‍රකට කරගන්නා වූ ධර්මයක්. ඒකත් එක්ක චෛසික තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අරමුණු දැනගන්නා බවක් මෙතන තියෙන්නේ. උදාහරණයකට කිව්වොත් මම දැන් මේසයක් තියෙනවා. මේ මේස උඩ අපි පොතක් තියලා තියෙනවා. මොකද හිතන්නේ ශාලිකා? මේ පොත රැඳිලා තියෙනවනේ මේස උඩ. මේ මේසය හිතලද මේ පොත අල්ලගෙන නැත්නම් මේසේ තියෙන ස්වභාවයක් නිසා පොත රැඳිලා තියෙනවද? ඒ ස්වභාවය නිසා පොත රැඳිලා තියෙනවා සමෙන්. ආ ඒ වගේ තමයි සිත කියලා කියන්නේ අරමුණු දැනගන්නවා උ ගතිය. එහෙම නැතුව පුද්ගලයෙක් ඉඳලා අරමුණක් ගන්නවා නෙවෙයි. ඒ හේතුන් පහළ වෙන කල්ලි නැවත නැවත සිත් පහළ වෙනවා මිසක්. නැවත නැවත සිත් පහළ වෙනවා මිසක් කෙනෙක් ඉඳලා කෙනෙක් හිතනවා නෙවෙයි. ඕක වෙනකොට දැන් ඒ සිත සිතක් ලෙස දැනගන්නවා. සිත සිතක් ලෙස දැනගෙන යනකොට නැවත නැවත මෙනෙහි වෙන්නට ඕන. ඒ වෙලාවේ පහළම සිත් වෙන්නත් පුළුවන්. නැත්තම් අපි සිත් ටික අරගෙන සරාග සිතක්, වීත රාග සිතක්, වීත මෝහ සිතක් ලෙස නැවත නැවත පෝලිමට මේක බලාගෙන යනකොට මෙනෙහි කරමින් යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා. හැබැයි මේ හිතේ තියාගන්න ඕනේ අර භාවනාවේ අපි රූප භාවනාවේදී කියවනේ මේක සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නොවන්නාසේ වගේ මේ සරාග සිතක් පහළ වෙනවා. ඒ සරාග සිත සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, හුදු සිතක් පමණයි. වීතරාගී සිතක් පහළ වේ. ඒ වීතරාගී සිත සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, හුදු සිතක් පමණයි. සදෝෂ සිතක් පහළ වෙනවා. ඒ සදෝෂ සිත සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, හුදු සිතක් පමණයි. අරමුණු දැනගන්නා වූ ස්වභාවයක් පමණයි කියලා නැවත නැවත ඒක මෙනෙහි කරන් යනකොට අන්න කාලයක් යනකොට අපිට මේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් නෙවෙයි මේ සිත් ටිකක් තමයි පහළ වෙන්නේ. ඒ සිත් තේරුම් ගන්නෙ තවත් ඥාන සම්ප්‍රයුක්ත සිතකින් කියලා අපිට අවබෝධය එන්නට පටන් ගන්නවා. එතකොට මෙතන අභ්‍යන්තරයේ කෙනෙක් ඉඳලා සිතනවා, කල්පනා කරනවා කියන පුද්ගල සංඥාව නැති වෙලා හේතු නැති කල්ලි සිත් හට ගන්නවා කියන සංඥාව යහපත් නිවැරදි සංඥාවක් උපදිනවා.
ඊට පස්සේ ඒ සිත්වල හට ගැනීමට හේතුන් තේරුගෙන හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් අරගෙන ඊට පස්සේ ඒවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුම් අරගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා චිත්තානුපස්සනාව ගැන කියන්නේ තියෙන මූලිකම පියවර තමයි සිත් සිත් ලෙස තේරුම් අරගෙන තමයි වැදගත් වෙන්නේ. ඒ තේරුම් ගැනීමට අවශ්‍ය කරන පරිසරයයි ඔබ වහන්සේ අපිට මේ මොහොතේදී සකස් කර දෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ. බොහොම පිං.